ලෝකයේ කියන්නේ රහස් වලින් පිරුණු ස්ථානයක් කියලා කිව්වොත් ඒකේ කිසිම වැරද්දක් නැහැ. මොකද අපි හැමදාම දකින හැම දෙයක්ම දන්නවා කියලා හිතන් ඉන්න දේවල් ඇතුලේ අපි හිතනවටත් වඩා රහස් සැඟවිලා තියෙන්න පුළුවන්. ඉතින් අද අපි මේ වීඩියෝවෙන් කතා කරන්නේ අන්න ඒ වගේ ඔයාලා ගොඩක් හොඳට දන්න ඒත් ඔයාලා කිසිම දවසක දැනගෙන හිටියේ නැති රහස් කීපයක් ගැන. පැරිසි නිර්මාණය කරලා තියෙන අයිෆල් කුළුණ ගැන නොදන්න කෙනෙක් ඉන්නව නම් එයා මේ ලෝකෙ කෙනෙක් වෙන්න බෑ. මොකද අයිෆල් කුළුණ කිව්වම පොඩි ළමෙක් උනත් දන්නවා. නමුත් මේ අයිෆල් කුළුණ රහස් රැසක් සංගවාගත්ත තැනක් කියලා ඔයාලා නිකමටවත් හිතලා තියෙනවද? ගුස්තාව් අයිෆල් කියන තැනත්තා තමයි මේ අයිෆල් කුළුණ නිර්මාණය කරන්නේ. ඉතින් මෙයා මේ අයිෆල් කුළුණ නිර්මාණය කරනකොට ඒක ඇතුලේ කුඩා රහස් කාමරයකුත් නිර්මාණය කරනවා. මේ කාමරය ඇතුලේ තෝමස් අල්වා එඩිසන් වගේ පුද්ගලයන් කිහිප දෙනෙක්ගේම ඉටි රූප තැන්පත් කරලා තියෙනවා කියලා සඳහන් වෙනවා. ඒ වගේම අයිෆල් කුළුණයට පළමු ලෝක යුද්ධ සමයේ ඉදිවුණු රහස් බංකරයකුත් පිහිටලා තියෙනවා. එතෙන් සිට රහස් උමං මාර්ගයකුත් නිර්මාණය කරලා තියෙනවා. නමුත් අද වෙනකොට එම බංකරය කෞතුකාගාරයක් බවට පත් කරලා තියෙනවා. නමුත් කොයිම වෙලාවකවත් උමං මාර්ගය ඇතුළට කිසිම කෙනෙක්ට පිවිසීමට නම් අවස්ථාවක් ලබා දෙන්නේ නැහැ. ඒ වගේම මේ අයිෆල් කුළුණ පිරිමි ළමුන් විසින් ගැහැණු ළමුන් වෙත ආදර යෝජනා ඉදිරිපත් කිරීමට යොදා ගන්නා බවත් බොහෝ දෙනෙක් දන්නවා. ඔයාලා දැනටමත් දන්නවා ඇතිනි පෙම්වතුන්ගේ පාරාදීසයේ විදියට තමයි පැරිස් නුවර හඳුන්වන්නේ. නමුත් එක් අවස්ථාවකදී පිරිමි ළමෙක් කරපු යෝජනාවකට ගැහැණු ළමෙක් බෑකීම නිසාම මේ පිරිමි ළමයා ඒ ගැහැණු ළමයාව අයිෆල් කුළුණෙන් පහළට තල්ලු කරලා තියෙනවා. ඉතින් මේ ගෑනු ළමයා එදා ඉඳන් මේ අයිෆල් කුරුණේ හොල්මන් කරන කතාවකුත් බොහෝ දෙනා විශ්වාස කරනවා. සමහර අය මේ හොල්මන් ගෑනු ළමයාව දැකලා තිනවා. ඒ වගේම ගොඩක් සංචාරකයන්ට මේ අයිෆල් කුරුණ උඩට නැගිද්දි තරුණියක් කෑ ගසමින් පහළට වැටෙන සද්දය ඇහිලා තිනවා. ඉතින් ඔබට කවදා හෝ දවසක අයිෆල් කුරුණ වෙත යාමට හැකියාවක් ලැබුණොත් මේ වගේ සිද්ධියක් ඔයාලටත් අහන්න දකින්න ලැබෙයිද කියලා ටිකක් විමසිල්ලෙන් ඉන්නත් අමතක කරන්න එපා. ඉතින් මීළඟට අපි කතා කරන්නේ ඇමරිකාවේ දවල මන්දිරය ගැන. දවල මන්දිරය කියන්නේ බොහෝමයක් රහස් සැඟවිලා තිබෙන ස්ථානයක්. දවල මන්දිරයේ උඩ ප්‍රබල රේඩාර් පද්ධතියක් තිබෙන බවට සඳහන් වෙනවා. ඒකෙන් නිතරම අහස නිරීක්ෂණය කරනවා. ඒ වගේම මෙහි ලේසර් ආරක්ෂක පද්ධතියක් තිබෙන බවත් සඳහන් වෙනවා. ඒ නිසා දවල මන්දිරයට ප්‍රහාරයක් එල්ල වුණොත් ඒට බලකොටුවක් ලෙසද ක්‍රියා කිරීමට හැකියාව තිබෙනවා. ඒ වගේම දවල මන්දිරය තුළ පවතින වීදුරු ඉතාමත්ම ශක්තිමත්. ඒ නිසා ලෝකයේ බලවත්ම ස්නයිපර් තුවක්කුවෙන් වෙඩි තිබ්බත් මේ බිඳී යන්නේ නැහැ. ඒ වගේම මෙහි වර්තනාංකය ඉතාමත්ම ඉහළයි. එහෙම නැත්නම් ආලෝකයේ හැරී යාම ඉතාමත්ම ඉහළයි. මේ නිසා ජනේලයක් තුලින් කුමක් හෝ වස්තුවක් දිහා බැලුවොත් ඒක පේන තැනට වඩා ගොඩක් දුරින් තමයි සැබෑවටම පිහිටලා තියෙන්නේ. වීදුරු කඩාගෙන යන ස්නයිපර් තුවක්කුවකින් හෝ ඇතුලේ සිටින කෙනෙක්ට වෙඩි තැබීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම දවල මන්දිරයේ උඩ ඉතාමත්ම දක්ෂ ස්නයිපර්වරුත් ඉන්නවා. කිසියම් කෙනෙක් තුවක්කුවක් අතේ ඇතිව මෙම ස්ථානයට ආවොත් වෙඩි තැබීමට ඔවුන්ට අවසර ලබා දී තිබෙනවා. ඒ වගේම කුමක් හෝ හදිසි තත්වයක් ඇති වුණොත් ජනාධිපතිවරයාට පැන යාමට හැකිවන පරිදි රහස් උමගක් සහ බංකරයක් මේ තුල නිර්මාණය කර තිබෙන බවත් සඳහන් වෙනවා. කුමක් හෝ හේතුවකින් දවල මන්දිරය තුළට න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල වුණොත් එයින් ආරක්ෂා වීමටත් ජනාධිපතිතුමාට හැකියාව තිබෙනවා. මොකද යට තිබෙන බංකරය නිර්මාණය කර තිබෙන්නේ ඒ සියලුම දේවල් වලට ඔරොත්තු දෙන විදිහට. මේ බංකරය තුළ මාස ගණනාවකට ඇතිවෙන විදියට ආහාර තියනවා කියලත් සඳහන් වෙනවා. ඔයාලා ඕනතරම් චිත්‍රපටිවල දැකලා ඇති පොතක් අයින් කළාම රහස් කාමරයකට යන්න දොරක් විවෘත වෙන අවස්ථා. ඉතින් මේ වගේ රහස් කාමර ඇත්තටම තියෙනවා කියලා කිව්වොත් ඔයාලා විශ්වාස කරනවද? ඇත්තටම මේ වගේ රහස් කාමරයක් පිහිටලා තියෙනවා. ඒ වෙන කොහෙවත් නෙවෙයි. ඇමරිකාවේ නිව්යෝක් නගරයේ පිහිටලා තිබෙන පුස්තකාලවල. රෝමයේ කොලෝසියම ගැන ඔබ නොදැන ඉන්න හේතුවක් නැහැ. මේවා තුලත් රහස් කාමර පිහිටලා තියෙනවා. මේ රහස් කාමරවලින් සමහරක් තුල දරුණු වනසතුන් තැන්පත් කරලා තිබුණා වගේම අනෙක් කාමරවල එම සතුන් සමග සටන් කරන යුද බටයන් රඳවලා තිබිලා තියෙනවා. ඉතින් පෙරදුනොත් මරණයෙන් වන්දි ගෙවනවා වගේම දිනුවොත් හොඳට වස්තුවත් මේ අයට ලැබිලා තියෙනවා. මේ සටන් වලට ඔට්ටු දමමින් හා සතුටු වෙමින් ඒ කාලේ රාජකීය පුද්ගලයන් සහ උසස් පැලැන්තියේ මිනිසුන් මෙම සටන් නරඹලා තියෙනවා. ෆ්ලොරිඩාවල පිහිටලා තියෙන මැජික් කින්ඩම් වලත් මෙවැනි රහස් කාමර පිහිටලා තියෙනවා කියලා සඳහන් වෙනවා. ඒ වගේම මේ නිර්මාණය කරලා තියෙන්නේ රහස් සැලැස්මකට. නයංගරා ඇල්ල නම් ඔයා අනිවාර්යයෙන්ම රූපවාහිනියෙන් හරි දැකලා ඇති. ඒත් ඒ ගලා බසින දිය දහරාව ඇතුලේ සැඟවුණු රහස් ගුහාවක් ඔයා දැකලා තියෙනවද? එහෙම සැඟවුණු රහස් ගුහාවක් ඇත්තටම නිර්මාණය කරලා තියෙනවා. මිනිස්සු මේකට කියන්නේ යක්ෂයාගේ ගුහාව කියලා. මේ ගුහාව තුළ අදෘශ්‍යමාන බලවේග තියෙනවා කියලා සාමාන්‍ය ජනතාව විශ්වාස කරනවා. ලෝක ප්‍රසිද්ධ වැන්ඩබිල් ටෙනිස් පිට්ටනියත් මේ වගේ රහස් කාමරවලින් පිරුණු ස්ථානයක්. එම රහස් කාමරවල කලාගාර, කායවර්ධන මධ්‍යස්ථාන වගේම රූපවාහිනී චිත්‍රාගාරද පවතිනවා. වොෂින්ටන් DC වල පවතින බාස්කට්බෝල් පිට්ටනියකද මේ වගේ රහස් කාමර රාශියක් දක්නට ලැබෙනවා.
රශ්මාර් කන්දේ මෙම මුහුණු හතර නම් ඔබ නොදක ඉන්න කිසිම හේතුවක් නැහැ. එම කන්ද තුල මූර්ති හතරක් නිර්මාණය කර තිබෙනවා. මෙම මූර්තිවල කැටයම් කරලා තින්නේ ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරු කිහිප දෙනෙක්. මෙහි ඒබ්‍රහම් ලින්කන්ගේ මූර්තියට පිටුපසින් අභිරහස් කාමරයක් තිබෙන බවට සඳහන් වෙනවා. ඉතාලියේ ෆ්ලොරන්ස් තුල පවතින මහල් නිවාස සංකීර්ණයක සිට තවත් මහල් සංකීර්ණයක් සම්බන්ධ කරන මාර්ගයක් පවතිනවා. මේ ඉදි කළා තින්නේ 16 වන සේවසේදී. මේ බිත්ති මත ඉතාමත්ම පැරණි චිත්‍ර පවා දකින්නට ලැබෙනවා. රහස් කාමර ගැන කතා කරද්දී අමතක කරන්න බැරි දෙයක් තමයි ඇමරිකාවේ නිව්යෝක් නගරයේ වර්ල්ඩ් ඔෆ් ඇස්ටෝරියා හෝටලේ ඉදිරිපිට තිබෙන මාර්ගයේ යට තිබෙන රහස් කාමරය. මෙම කාමරය තුළ රජයේ උසස් නිලධාරීන් රහස් සාකච්ඡා කරන බවත් පැවසෙනවා. මෙම කාමරයට පැමිණීමට වෙනම විශේෂ භූගත දුම්රිය මාර්ගයක් තිබෙන බවටත් සඳහන් වෙනවා. සිඩ්නි ඔපෙරා මන්දිරයත් මේ වගේ රහස් කාමරවලින් පිරුණු ස්ථානයක්. මේ විවෘත කරලා තින්නේ 1973 වර්ෂයේදී එලිසබත් මහරජින විසින්. නාට්‍යාගාරයක් වගේම සමාජ ශාලාවල් මෙහි තිබෙන බවට සඳහන් වෙනවා. මේ අතර වාරයේ බ්‍රිතාන්‍යයේ තිබෙන කුඩාම පොලිස් ස්ථානය ගැනත් කතා නොකරම බෑ. මේක ඉන්න පුළුවන් එක පොලිස් බටයෙක්ට විතරයි. ඒ තරමටම මේක පොඩි කාමරයක්. 1926 වර්ෂයේදී මේක රහස් කාමරයක් විදියට ක්‍රියාත්මක කරලා තියෙනවා. රහස් කාමර ගැන කතා කරද්දී ඊජිප්තුවේ පිරමීඩයක් ඇතුළත තිබෙන රහස් කාමරය ගැනත් කතා නොකර ඉන්න බෑ. මේ පිරමීඩ ඇතුළත රහස් කාමරයක් තිබෙන බවට සංවේදක මගින් මෑත කාලයේදී හඳුනා ගන්නවා. මේක නිර්මාණය කරලා තින්නේ මොකටද කියන එක විද්‍යාඥයන්ටත් ප්‍රශ්නයක්. මේ ගැන විවිධාකාරයේ මතිමතාන්තර බොහෝමයක් ඉදිරිපත් වෙලා තිබුණත් ඒ කිසිම එකක් ස්ථිර කරලා නැහැ. රෝමයේ පවතින යෝධ ලියනාඩෝ ඩාවින්චිගේ පිළිමය තුලත් මේ ආකාරයෙන්ම රහස් කාමරයක් තිබෙන බව පැවසෙනවා. නිව්යෝර්ක්යේ පවතින රේඩියෝ සිටි සංගීත ශාලාවේ පස්වන මහල තුලත් රහස් කාමරයක් තිබෙන බවට සඳහන් වෙනවා. ඒ කාලේ හිටපු චිත්‍රපටි නිෂ්පාදකයෙක් විසින් මෙම රහස් කාමරය නිර්මාණය කළා තියෙනවා. අධිසුඛ උපභෝගී කාමරයක් වන මේ කුලියට දීම සඳහා අධික මුදලක් අය කරනවා. වැනිසියේ බැසිලිකාව ළඟත් රහස් කාමරයක් නිර්මාණය කළා තියෙනවා. පොළොවේ යට තිබෙන මෙම රහස් කාමරයේ ඉතිහාසය 11 වන සියවසේ දක්වා විහිදී යනවා. නමුත් වැස්ස දවස්වලට මේ ගම් වතුරෙන් යටවන බව පැවසෙනවා. එම නිසා මෙම කාමරය බොහෝ විට වසා දමා පවතිනවා. ඇමරිකාවේ තිබෙන ඒබ්‍රහම් ලින්කන්ගේ ප්‍රසිද්ධ පිළිරුව ඔබට අනිවාර්යයෙන්ම මතක ඇති. විශාල කණු පවතින ගොඩනැගිල්ලක් තුළ මෙම පිළිරුව නිර්මාණය කර තිබෙනවා. නමුත් මෙම ගොඩනැගිල්ල යටටම කණුවලින් නිර්මාණය කළ එවැනිම ගොඩනැගිල්ලක් තිබෙන බවට පැවසෙනවා. ලිටල් කොම්ටන් වීදිය කියලා Google search කරලා බැලුවොත් ඔබට යම්කිසි පාරක් දැක ගැනීමට හැකියාව ලැබෙනවා. ඒත් ඇත්තම කතාව තමයි මේ මාර්ගය සම්පූර්ණයෙන්ම වගේ සංගවිලා තියෙන්නේ. මේක 19 වන සියවසේ අගභාගයේදී නිර්මාණය කරපු රහස් පාරක් බව සඳහන් වෙනවා. ඉතින් මේ වීඩියෝවෙන් අද අපි ඔබට අරගෙන ආවේ ලෝකයේ පුරාම ප්‍රසිද්ධ වුණු නමුත් රහස් සංගවිලා තිබෙන ස්ථාන කිහිපයක් ගැන. ඉතින් මේ ගැන ඔබේ අදහසත් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. අපි මේ විදිය අලුත්ම වීඩියෝකින් හම්බෙමු. සියලුම දෙනාට සුබ දවසක්.